ඒ වගේම මතක තියාගන්න ඕන කාරණේ තමයි ගොඩක් දෙනෙක් අහනවා ඇයි රට ලොක්ඩවුන් කරන්නේ නැත්තේ කියලා. තේරුම් ගත යුතු කාරණේ තමයි එදා සහ අද වෙනස අපි තේරුම් ගන්න ඕනේ. එදා අපි ලෙඩේ ගැන දැනගෙන හිටියේ නැහැ. ලෙඩේ කාරණා 100ක් දන්නවා නම් දෙකක් තුනක්වත් අපි දැනගෙන හිටියේ නැහැ මාර්තු මාසේ අපි කතා කළේ. අලුත් ලෙඩක් අලුත් තත්ත්වයක් රටට අලුත් අපි කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ. ඊගාවට අපේ පද්ධති එකක්වත් සකස් වෙලා තිබුණේ නැහැ. රෝහල් එකක්වත් මේ ලෙඩේට මුහුණ දෙන්න සකස් වෙලා තිබුණේ නැහැ. අලුතෙන් රෝහල් අපිට හොයා ගන්න උනා, අලුතෙන් ලැබ් අපිට හොයා ගන්න උනා, මැෂින් අලුතෙන් හොයා ගන්න උනා, සෞඛ්‍ය කාර්මල්ලේ පුහුණු කරන්න උනා, ගයිඩ්ලයින්ස් ඉෂුව කරන්න උනා. ඒ සේරම අපි මාර්තු අප්‍රේල් මැයි වෙනකොට කළා. ඒතකොට ඒ නිසා තමයි මේ වෙලාවේදී අපි මාර්තු මාසේ වෙනකොට අපි කිව්වේ ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වෙනකොට රටවල් වලට කිව්වේ ඕවර් රියක්ෂන් ඉස් බෙටර් දෑන් ඩිලේඩ් රියක්ෂන්ස් කියලා. ඒ කියන්නේ අර අධි ප්‍රතිචාර දෙයක් වීම දැන් තියෙන තත්ත්වයට එහා ගිහිලා ඕනවට වඩා ප්‍රතිචාර දෙයක් වීම පරක් වෙලා ප්‍රතිචාර දෙයක් වීමට වඩා හොඳයි. නමුත් අද තත්ත්වෙම අද අපි ලෙඩේ ගැන සැලකිය යුතු කරුණු ප්‍රමාණයක් දන්නවා. තාමත් දන්නේ නැති දේවල් තියෙනවා. අපේ සෞඛ්‍ය පද්ධතියේ අපි රෝහල් ටික අඳුනගෙන තියෙනවා, ලැබ් ටික අඳුනගෙන තියෙනවා, PCR මැෂින් ටික අඳුනගෙන තියෙනවා, සෞඛ්‍ය කාර්මල්ලේ පුහුණු කරලා තියෙනවා, ගයිඩ්ලයින්ස් ඉෂුව කරලා තියෙනවා. ඒ නිසා තත්ත්ව දෙක වෙනස්. ඒ නිසා මේ මොහොතේදී ඕවර් රියක්ෂන්ස් වලට යන්න කියලා කවුරු හරි යෝජනා කරනවා නම් එතන ප්‍රශ්නයක් තියෙනවා. අපි කළ යුතු දේ තමයි පවතින තත්ත්වයේ තක්සේරු කළා අවදානමට සරිලන ප්‍රතිචාර දක්වීම තමයි මේ මොහොතේදී අපි කළ යුත්තේ. අවදානමට සරිලන ප්‍රතිචාර දක්වනවා නම් අවදානම තක්සේරු කරන්න. ඒක කල්යවන් නැතුව කරන්න. ඒක පැය 24ක්, පැය 48ක්, පැය 72ක් අපි දැන් ගත වුණා. පුළුවන් තරම් ඉක්මනට ඒක ඉවර කරන්න ඕන. කන්ටැක්ට් ට්‍රේසින් කියන එක ඉවර කරන්න ඕන. PCR ටික කරලා ඉවර කරන්න ඕන. ඒකේ ප්‍රතිඵල ටික එළියට දාන්න. එතන තමයි මේ පරක්කුව තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපේ රටේ ආර්ථිකයේ මිනිසුන්ගේ එදිනෙදා ජන ජීවිතයේ මේ සියල්ල සැලකිල්ලට අරගෙන සෞඛ්‍ය තත්ත්වයන් සැලකිල්ලට අරගෙන රටට හොඳම මේ වෙලාවට ගැළපෙනම තීරණය මොකක්ද කියන එක අපි ඉදිරිපත් කරන්න ඕන කියන මතය තමයි රජ වෛද්‍යාරින් සංගමයේ ඉදිරි ඉන්නේ. අර එදා කියන විදිහට අපිට කියන්න තියෙන්නේ අපිට රෝගියෙක් ආවොත් එහෙම අපිට ප්‍රතිකාර ගන්න. ඒ රෝගියාගේ රෝගියා අපිට පළවෙනි වතාවේදී හම්බ වෙච්ච වෙලාවේදී අපි ප්‍රතිකාර වට්ටෝරුවක් දෙනවා නම් දෙවෙනි දවසේ තුන්වෙනි දවසෙත් අපි ඒකම නෙමෙයි දෙන්නේ. අපි උදේ හවස සමහර වෙලාවට ඕඩ් රවුන් කරලා ඒ රෝගියාගේ තත්ත්වය සමාලෝචනය කරලා ඒ වෙලාවට ගැළපෙන බෙහෙත් තමයි ඒ රෝගියාට දෙන්නේ. ඒතර මේ මොහොතේ නැවත රට ලෙඩ වෙලා තියෙනවා. එහෙනම් රටට ගැළපෙන බෙහෙත් වට්ටෝරුව අපි දෛනිකව සමාලෝචනය කළ යුතුයි. ඒ සඳහා තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික කමිටු රැස් වෙන්න ඕන. ඒ සඳහා තමයි ටාස්ක් ෆෝස් එක රැස් වෙන්න ඕන. ඒ සියල්ල දැන් යම් මට්ටමකින් සිදුවෙමින් යනවා.